හිටියයි මහත්තයාගේ විනෝදාංශයක අකුරු වල්ලනේ. මේක විනෝදාංශයක්. කෝටිපති මහත්තය. උදේට එයා යකඩ කූරක් අරගෙන බාල්දියක් කරන් වෙරළට යනවා මකුළුත් අකුරු වල්ලනේ. ගෙනල්ලා එයා සේවකින් දෙනවා උයන්. මේ මහත්තයා මෙහෙම යනකොට මහත්තයෝ දැඩි අනතුරකට ලක් වෙනවා. අනතුරු ලක් වෙලා එයා දැඩි සත්කාරයකට ගේනවා. දැන් එයා මැරෙන්නයි යන්නේ. එයා ඇත්තටම ඉදන එයා මැරෙයි කියලා. මෙයා මැරෙන්න යනවා කියන වෙලාවේ මහත්තයා කියනවා එයාට මේ දැඩි සත්කාර ඒකකේ තියෙන හැම කුණුකක්ම පේන්නේ කකුල් එක් විදියට. එයාට ඉස්සරහට දොස්තර මහත්තයාම දොස්තර මහත්තයාත් පේන්නේ කකුල් එක් විදියට. දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ? එයා කකුල් විත්තරේක උපත්ති සකස් කරගන්න යන්නේ. නමුත් ඒ මහත්තයා මැරුනේ නෑ මහත්තයෝ. තේරුණා? මැරුනේ නෑ. නමුත් ඒ මහත්තයා මැරුණා නම් මේ ලෝකයේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ එයා කකුල් එක් වෙලා ඉපදෙයි කියලා මහත්තයා. ඒක තමයි මේ පදේ තියෙන භයානක භාවය. කකුල් එක් වෙලා ඉපදෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. නමුත් එයාම කියනවා මට මේ දේ මෙහෙමමයි වෙන දෙයක් මට මතක් වුණේ නැහැ. මොකද එයා කකුළු වැල්ලේ කුෂ්ණාවේ මාත්‍ය. එයා අකුසලයක් කියලා ඒක දන්නේ නැහැ. කැමැත්තෙන් කරේ. කැමැත්ත තමයි උපාදානයේ බවට පත් වෙන්නේ. තේරෙනවා? ඒ අකුසල විපාක දෙන්නම ඇයි එයා කකුළුවෙක් වෙන්නේ? එයා කකුළුව මැරුවා වගේ මායිමත් එයාව මැරු. ඒක තමයි බබාවේ ස්වභාවය. තේරෙනවා?